අයිබෝන් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ SL tutorial YouTube channel එකෙන් අරගෙන තවත් එක වීඩියෝ එකක් එක. ඉතින් ඔයාලා දන්නවා පසුගිය දින කීපය ඇතුළත අන්තර්ජාලය ගොඩක් කැළඹීමට ලක් වුණා මෙන්න මේ WhatsApp අර්බුදයක් නිසා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මේ WhatsApp අර්බුදය ඇති වෙන්න හේතුව WhatsApp වල ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න හේතුව වෙලා තිබුණේ මේ WhatsApp ආයතනයෙන් අපේ ෆෝන්ස් වලට එවලා තිබුණා අපේ ඇප් එකට එවලා තිබුණා ප්‍රයිවසි පොලිසි අප්ඩේට් එකක්. ඉතින් ඒකේදී ඒගොල්ලෝ කියනවා මේ ඇප් එක යූස් කරන අපි ගැන හැම දෙයක්ම WhatsApp ආයතනයෙන් දන්නවා. ඒවා ඒගොල්ලන්ගේ WhatsApp related ආයතනත් එක්ක කියන්නේ Facebook, Instagram වගේ දේවල් එක්ක අපේ personal data share කරනවා කියලා තමයි ඒකේ අන්තර්ගත වෙලා තිබුණේ. ඉතින් මෙන්න මේ දේ හින්දා ලෝකේ ඉන්න ගොඩක් කට්ටිය නොසන්සුන්තාවයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් කලබලයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම බය විය යුතු කාරණාවක්ද? ඇත්තටම මේකේ අන්තර්ගතය මෙන්න මේ දේමද කියන එක තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට මේ අප්ඩේට් එක තාම ඇවිල්ලා නැත්තම්, ඒ කියන්නේ ඔයාලටත් තාම ඇග්‍රී කරන්න මොකක් හරි ප්‍රයිවසි පොලිසි අප්ඩේට් එකක් ආවේ නැත්තම් අනිවාර්යයෙන්ම ඉදිරි දින කීපය ඇතුළත ඔයාලගේ ෆෝන් එකටත් ඔයාගේ ඇප් එකටත් මේක අනිවාර්යයෙන්ම එනවා. මොකද අපි 2021 පෙබරවාරි 8 වෙනිදාට කලින් මේක ඇග්‍රී කරේ නැත්තම් WhatsApp ආයතනය කියන විදිහට ඇග්‍රී නොකරපු account සියල්ල WhatsApp එකෙන් අතුගාලා දාන්න තමයි මේගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොන වගේ තත්ත්වයක් උදා වේද ඉස්සරහට කියන එක ගැන අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මොකද්ද ඇත්තටම මේ WhatsApp වල ප්‍රයිවසි පොලිසි අප්ඩේට් එක? ඒ වගේම මේකට අපි ශ්‍රී ලාංකිකය වශයෙන් අපි මේකට බය වෙන්න ඕනද කියන එක ගැන. එහෙනම් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අද අපි කතා කරනවා මේ මුළු ලෝකෙම පත් වෙලා ඉන්න WhatsApp බලහත්කාරකම ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි ඔයාලා තාමත් SL Tutorial YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන රතු පාට subscribe button එක රතු පාටයි නම් විතරක් subscribe කරලා ඊට හැපෙමින් තියෙන notification bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ ගොඩක් වටින tech news ඔයාලා ගාවට ඉක්මනටම ගෙන්න ගන්න හැකියාව හම්බ වෙනවා. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු අද අපේ මාතෘකාවට. ඉතින් මම දන්නවා දැන් ඔයාලට තියෙන ලොකුම ගැටලුව තමයි මොකද්ද මේ WhatsApp update එක කියන්නේ කියලා. ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් ෂොට් එකක්. ඉතින් එන්න මේ ස්ක්‍රීන් ෂොට් එක වගේ ප්‍රයිවසි පොලිසි අප්ඩේට් එකක් අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp ගිණුමට අනිවාර්යයෙන්ම එන්න ඕනේ. මොකද ඒක ආවේ නැත්නම් එහෙම ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp එකට එන්න ඕනේ. මොකද ඉදිරි දින කීපය තුළත් අනිවාර්යයෙන්ම එනවා. ඒ වගේම ආපු කට්ටිය අනිවාර්යයෙන් මේකට ඇග්‍රී කරන්නත් වෙනවා. මොකද මේකට ඇග්‍රී කරේ නැත්නම් 2021 පෙබරවාරි 8 වෙනිදායින් පස්සේ මේකට ඇග්‍රී නොකරපු account සියල්ල WhatsApp ආයතනයෙන් අතුගාලා දානවා කියලා තමයි මේ වෙනකොට ඒගොල්ලෝ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේම මේකෙදි ඒගොල්ලෝ කියනවා අපේ WhatsApp පාවිච්චි කරන අපි කරන්නේ මොනවද, අපේ ෆෝන් එක මොකද්ද, අපේ ෆෝන් නම්බර්ස්, එතකොට අපි මොනාගෙනද කතා කරන්න වැඩිපුර, ඒ වගේ ගොඩක් දේවල් WhatsApp ආයතනයේ දන්නවා. ඒ වගේම ඒ WhatsApp ආයතනයේ දන්න දේවල් අපේ personal details WhatsApp related අනිත් ආයතනත් එක්ක අනිත් companies එක ඒගොල්ලෝ share කරනවා කියන එක තමයි මෙන්න මේ privacy policy update එකෙන් අපිට කියලා තියෙන්නේ. ඉතින් ඒකට අපිට අනිවාර්යයෙන්ම agree කරන්න වෙනවා. මොකද යම්කිසි website එකක් නැත්නම් යම්කිසි app එකක අපි sign up වෙනකොට අපි අනිවාර්යයෙන්ම privacy policy and terms and conditions කියන වලට agree වෙලා තමයි අපි ඒකේ සයින් ඉන් වෙන්නේ නැත්නම් සයින් අප් වෙන්නේ. ඉතින් එතනදී ඒගොල්ලෝ අපිට කියන්නේ ප්‍රයිවසි පොලිසි ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් වලට අපිට කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට අපේ ඩේටා ඒ අදාළ වෙබ් අඩවිය හරි ඇප් එක ඇතුලේ හරි අපි පාවිච්චි කරනවා කියන එක. ඉතින් සමහර වෙලාවට අපි ඒ ප්‍රයිවසි පොලිසි කියවන්නේ නැහැ. ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් මේවා කියවන්නේ නැහැ. ඒ වලට ඔහේ ටික් එක දාගෙන ගිහිල්ලා ඒ ග්‍රී කරලා ඒක පැත්තකට දාලා අපි අපේ වැඩේ කරගන්නවා. මොකද ලංකාවේ කට්ටියට මේක ගැන එහෙම ලොකු දැනුමක් නැති වුණාට පිටරටවල ඉන්න කට්ටිය මේ ප්‍රයිවසි පොලිසි ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඉතින් එතනදී සමහර ලාවට කියලා තිබුණොත් එහෙම අපි ඔයාලගේ personal details පාවිච්චි කරනවා මෙන්න මේ වගේ දෙයකට, මෙන්න මේ වගේ
ඇඩ් කැම්පේන් වලට පාවිච්චි කරනවා නැත්නම් යම්කිසි ප්‍රොමෝෂන්ස් වලට ඔයාලගේ ෆෝන් නම්බර්ස් අපි දෙනවා පිටට ඒ වගේ ඕනම දෙයක් මේ terms and condition privacy policy ඇතුලේ තියෙන ඉඩ තියෙනවා එහෙම නැත්නම් යම්කිසි වරදක් වුණාට පස්සේ ගවර්න්මන්ට් එකෙන් ඔයාගේ ඩීටේල්ස් ඉල්ලුවොත් එහෙම අපිට මේවා ගවර්න්මන්ට් එකට දෙන්න වෙනවා අන්න ඒ වගේ දේවල් තමයි මෙන්න මේ privacy policy කියන එක ඇතුලේ තියෙන්නේ ඉතින් ඒව වලට අපි ඔක්කොම කැමතියි කියලා තමයි අපි ඒවට agree කරන්නේ ඉතින් මෙතනදී WhatsApp වලින් අලුතෙන් නිකුත් කරපු privacy policy update එක ඉතාමත් ගැටලුකාරී privacy policy update එකක් මොකද එතනදී ඒගොල්ලෝ කියන්නේ Facebook කියන්නේ WhatsApp කියන්නේ ඔයාලා දන්නවා Facebook related app එකක්. Facebook කියන ආයතනේ WhatsApp ආයතනේ මේ වෙනකොට සල්ලි දීලා අරගෙන ඒ Facebook එකත් එක්ක related වෙලා තමයි Instagram, WhatsApp, Oculus ඒ වගේ ගොඩක් ආයතන මේ වෙනකොට වැඩ කරන්නේ. ඉතින් WhatsApp ආයතනය කියන්නේ WhatsApp එක ඇතුලේ අපි හැසිරෙන විදිහ අනුව අපේ data එකතු කරලා Instagram, Facebook වගේ related companies වලට ඒ data ලබා දෙනවා කියන එක තමයි. ඉතින් ඇත්තටම එක අතකින් බලනකොට මේකේ හොඳ පැත්තක් තියෙනවා. මොකද ඔයාලා හිතන්න ඔයාලා කෙනෙක් එක්ක chat එකක් දානවා මට ලබන මාසෙ දිහාට මෙන්න මේ වගේ ෆෝන් එකක් ගන්න ඕනේ. මට මෙන්න මේ model එකේ iPhone එකක් ගන්න ඕනේ. මට මෙන්න මේ model එකේ Samsung ෆෝන් එකක් ගන්න ඕනේ. මගේ price range එක මෙන්න මේක තමයි. මට මෙන්න මේ price range එකට තිබ්බොත් හොඳයි කියලා අපි chat එකක් දානවා. ඉතින් ඕක දිහා බලාගෙන ඉන්න WhatsApp එක අපේ චැට් එක ටිකක් ස්ටඩි කරනවා ස්ටඩි කරලා ඒගොල්ලෝ තේරුම් ගන්නවා මෙයාට ලබන මාසය ඇතුළත මෙන්න මේ જાතිය ෆෝන් එකක් අවශ්‍ය කරලා තියෙනවා අපි ඒ හින්දා අපේ ෆෝන්ස් වල ඇඩ්ස් ටික මෙයාට පෙන්වුවා නම් මෙයාට හරියන සජෙෂන් එකක් මෙයා තෝරගනී කියලා හිතනවා ඉතින් ඒ හින්දා ඔයාලා WhatsApp app එක ක්ලෝස් කරලා Facebook app එකට යනකොට ඔයාලට එකපාරටම බලා ගන්න පුළුවන් සමහර වෙලාවට AliExpress එකේ වගේ ගොඩක් අඩුවට යන ඔයාලා හොයන ෆෝන් එක. ඉතින් මෙන්න මේ දවස්වල මේ ගානට විකුණන්න දෙනවා. ඉතින් සමහරවිට අන්න ඒ දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මගේ පෞද්ගලිකව මට ඒ වගේ අත්දැකීම් තියෙනවා. යා සමහර වෙලාවට Alibaba AliExpress එකේ මම ප්‍රොඩක්ට් එකක් හොය හොය ඉඳලා Facebook ඒක AliExpress එක ක්ලෝස් කරලා Facebook එකට යනකොට Facebook එකේ ඒකේ තියෙන අඩුම price එකට මට ඒ ප්‍රොඩක්ට් එක බලා ගන්න හම්බෙලා තියෙනවා. ඉතින් ඒක ගන්නව බලාගෙන ඉන්න කෙනෙක්ට නම් ඒක ගොඩක් වටිනවා. මොකද එතකොට අපිට තියෙන price එක අඩුම එක අතන AliExpress එක හොයාගන්න බැරි වුණත් Facebook එකේ අපිට offer එක පෙන්වනවා. මෙන්න මේ price එකේ අඩුවට මේක තියෙනවා. ඔයාලට මේක දැන් buy කරන්න පුළුවන් කියලා. ඉතින් එක පැත්තකින් බලද්දී ඒක ඉතාමත් වටින feature එකක්. හැබැයි ගොඩක් කට්ටිය බය වෙලා තියෙන ඒගොල්ලන්ගේ photos, videos මේ වගේ දේවල් මේ WhatsApp හරහා Facebook වලට Instagram වලට leak වෙයි කියලා. මම හිතනවා සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වෙන එකක් නැහැ. බොහෝ දුරට මේගොල්ලෝ අපිව ස්ටඩි කරන්නේ අපිට මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් වගේ දේවල් Facebook Instagram වල පෙන්වන්න කියන එක ගැන තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඒ වගේ feature එකක් තියෙන එක මම අර කලින් කිව්වා වගේ ඔයාලට සමහර වෙලාවල් වලට ගොඩක් වටින්නවා වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මෙන්න මේ දේ තමයි මට ඔයාලට පැහැදිලි කරන්න උවමනා වුනේ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ data අපේ data විකුණනවා කිව්වට අපේ තියෙන personal photos ඒ වගේ දේවල් මං හිතන්නේ නැහැ ඒගොල්ලෝ අලෙවි කරයි කියලා Facebook වගේ website එකකට. මොකද සාමාන්‍යයෙන් මේක මේගොල්ලන්ගේ privacy policy එකේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ අපිව learn කරනවා අපි ගැන ඒගොල්ලෝ දන්නවා ඒ දේවල් Facebook Instagram වගේ දේවල් එක්ක ඒක related companies එක share කරගන්නවා කියන එක විතරයි. ඉතින් එතනදී photos videos share කරනවා කියලා ඒගොල්ලෝ කියලා නැහැ. ඒගොල්ලෝ කියලා තියෙන්නේ අපි ඔය study කරලා ඒ data ඒගොල්ලෝ Facebook Instagram වගේ social media and platforms වල share කරනවා කියන එක ගැන. ඉතින් මේකේ මගේ personal opinion එක නම් මම මේ දෙයට කැමතියි. මොකද සමහරවිට අපිට යම්කිසි ප්‍රොඩක්ට් එකක් අර මම කලින් කිව්වා වගේ හොයන්න වෙලාවක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් සමහරවිට මම යාළුවෙක් එක්ක මැසේජ් කර කර ඉඳලා මට අවශ්‍ය ප්‍රොඩක්ට් එක මෙන්න මේ ගන්නට මට ඕනේ කියලා මැසේජ් කරලා WhatsApp close කරලා Facebook එකට යනකොට ඒ ප්‍රොඩක්ට් එක තියෙන අඩුම price එකට මට buy කරන්න හම්බුනොත් එහෙම ඒක මම හිතනවා ඒක මට ගොඩක් වටින feature එකක් වෙයි කියලා. ඉතින් අන්න ඒ දෙයට මම ගොඩක් කැමතියි. ඒ හින්දා ඒක මගේ personal opinion එක. ඔයාලා හිතනවා නම් ඔයාලගේ data පිටට යයි ඔයාලගේ personal දේවල් පිටට යයි කියලා ඔයාලට හැකියාව තියෙනවා WhatsApp අයින් කරලා signal වගේ messaging platform එකක් messenger platform එකක් use කරන්න. මොකද signal කියන්නේ open source platform එකක්. ඒකේ ඔයාලට
කිසිම විදිහකින් ඔයාලගේ ඩේටා ඒගොල්ලෝ ස්ටෝ කරගන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මේ මැසේ සිග්නල් ඇප් එක ගැන මම ඉස්සරහට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට මේකෙදී අද ඔයාලා ගොඩක් කට්ටිය අර වරදව තේරුම් ගරගෙන හිටපු එක නිවැරදි කිරීමක් කරන්න තමයි මට මේ වීඩියෝ එකෙන් අවශ්‍ය වුණේ. ඉතින් මේ වෙනකොටත් ලෝකේ ගොඩක් කට්ටිය ලෝකේ බලවත්තු WhatsApp අයින් කරලා සිග්නල් වගේ ඇප් එකක් යූස් කරමු කියන එකට ගොඩක් පෙළඹිලා ඉන්නවා. ඒ වගේම ඉලෝන් මස්ක් එයාගේ ට්විටර් එකෙත් ට්විටර් ප්‍රකාශ දෙක තුනක්ම මෙන්න මේ ප්‍රයිවසි පොලිසි ප්‍රොබ්ලම් එක ගැන දාලා තියෙනවා, අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකද මේක ගැන හිතන්නේ? ඒ කියන්නේ WhatsApp එකේ මේ එවලා තියෙන ප්‍රයිවසි පොලිසි අප්ඩේට් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඒ වගේම ඔයාලගේ ඔයාලගේ ඔපිනියන් එක මොකද? ඔයාලා දිගටම WhatsApp යූස් කරනවද නැත්නම් WhatsApp අයින් කරලා මැසෙන්ජර් එහෙම නැත්නම් සිග්නල් වගේ ඇප් එකක් යූස් කරනවද නැත්නම් ටෙලිග්‍රෑම් වගේ ඇප් එකක් යූස් කරනවද? ඉතින් අනිවාර්යයෙන්ම ඒක පහලින් කමෙන්ට් කරන්න. මොකද මේක මේ වීඩියෝ එක බලන්න එන ගොඩක් කට්ටියට ඒ ඔයාලා කියන දේ ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද එක්කෙනෙක් විතර සිග්නල් පාවිච්චි කරන්න අරගෙන අනිත් කට්ටිය ටෙලිග්‍රෑම් වගේ ඇප් එකක් පාවිච්චි කරන්න ගත්තොත් අරයව ටෙලිග්‍රෑම් ඒ කියන්නේ සිග්නල් පාවිච්චි කරන්න ගත්ත කෙනා ටෙලිග්‍රෑම් වලින් ඒ කියන්නේ ඔයාලගේ යාළුව අතරින් කැඩෙනවා. ගොඩක් කට්ටියට සමහරවිට WhatsApp අයින් කරන්න විදිහක් නැහැ. එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් යූස් කරන්නේ WhatsApp විතරයි. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලා අපහසුතාවයටපත් වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න ඔයාලා යූස් කරන්න හිතාගෙන ඉන්නේ මොන ඇප් එකද? සිග්නල් ඇප් එකද? ටෙලිග්‍රෑම් ඇප් එකද? මැසෙන්ජර් වගේ ෆේස්බුක් ඇප් එකක් යූස් කරනවද? එහෙමත් නැත්නම් දිගටම WhatsApp යූස් කරනවද කියන එකත් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් මේ වගේ ටෙක් නිවුස් ඉක්මනට මෝල ගාවට ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යයෙන් පහල තියෙන රතුපාට subscribe බටන් එක රතුපාටයි නම් විතරක් ඔන් කරන්න, subscribe කරන්න. ඒ වගේම ඊට අපතින් තියෙන notification bell icon එකත් click කරලා notification enable කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් මම මේ වගේ දාන වීඩියෝ ඉක්මනටම ඔයාලගාවට notification එකක් විදිහට ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලගේ අදහස comment කරන්න. මේ update එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියන එක ගැන අනිවාර්යෙන්ම comment එකක් දාන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම ආය හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්, ජය වේවා.